විශේෂයෙන්ම සමාජයේ දැන් කතාබහට ලක් වෙලා තිබෙනවා. දේශපාලඥයෝ කිහිප දෙනෙක්ම මේ ස්ථානයට ඇවිල්ලා වුන් ප්‍රකාශ කරලා තිබෙනවා. වුන් කම්ප්ලේන්ට් කරලා තියෙනවා. වුන්ගේ නම් අත් වශයෙන්ම බොරුවට සඳහන් වෙලා තියෙන කියලා. මම අද මෙතෙන්ට ආවේ CID එකට සාමාන්‍ය පුරවැසියෙක් හැටියට right to information act එක යටතේ. ඒ කියන්නේ තොරතුරු දැනගෙන මේ පනත යටතේ හා නීතිඥයෙක් හැටියට අත් වශයෙන් මේ කාන්තාව සමග මුදල් තැන්පත් කරලා තියෙන්නේ කවුද කියලා දැනගන්න. ඒ ඉල්ලීම මම අද කරනවා. ඒ වගේම මේ මුදල් කොච්චර එතුමියත් එක්ක තැන්පත් කළා තියෙනවද කියලා දැනගන්නත් අවශ්‍යයි. මොකද දැන් මෙතන තවත් කාරණයක් තියෙන්නේ මහ බැංකුවේ රෝල් එක මෙතන. මෙතන ඩිපොසිටර්ස්ලා විශාල පිරිසක් මං හිතන්නේ මේ ගෑණිගේ මේ කාන්තාවගේ මූල්‍ය වංශාවලට ලක් වෙලා තිබෙනවා. ඒතර මේව වෙනකොට මහ බැංකුව මොනවද කරන්නේ? මං දිගටම මහ බැංකුවේ රෝල් එක ගැන මේ ප්‍රශ්න කරලා තිබෙන පුද්ගලයෙක්. ඉතින් මේ මහ බැංකුවේ විශේෂයෙන්ම ෆයිනෑන්ෂල් ඉන්ටෙලිජන්ස් යුනිට් එකක් කියලා තියෙනවා. මූල්‍ය තොරතුරු දැනගැනීමේ මේ යුනිට් එකක් තියෙනවා මේ මහ බැංකුවේ. ඒගොල්ලෝ මොනවද කරන්නේ මේ සම්බන්ධයෙන්? ඉතින් එකක් තමයි සියලු දෙනාටම සාධාරණයක් වෙන්න ඕනේ. මොකද මේ එක පැත්තකින් බොරුවට ව්‍යාජ ලෙස මේ සමාජ ජාල හරහා නොඑක් කට්ටියගේ නම් යනක ඒක ඒගොල්ලන්ට අසාධාරණයක්. දෙපැත්තේ අනිත් පැත්තට මේ රටේ සාමාන්‍ය බදු ගෙවන ජනතාවගේ මුදල් වලින් තමයි මහ බැංකුව නඩත්තු වෙන්නේ. එතකොට මහ බැංකුවේ රෝල් එක සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ තොරතුරු මේ මහ ජනතාවට දිය යුතුයි. මේක වසන් කරන්න බෑ. මේ රටේ ප්‍රධාන පෙළේ දේශපාලන පවුලක් මේ කාන්තාව ආරක්ෂා කරා කියලා කරා කියන මේ තර්කේ හරි. මම ඒක හොඳට දන්නවා පෞද්ගලිකව. එහෙම ටෙලිෆෝන් කෝල් ගිහිල්ලා තියෙනවා මේ කාන්තාව ආරක්ෂා කරන්න. ඉතින් මම හිතන්නේ පුරවැසියෙක් හැටියට මට අයිතියක් තියෙනවා මේ ගැන තොරතුරු දැනගැනීමේ පනත යටතේ මීට වඩා විස්තර දැනගන්න. මෙහෙම ඒකට තර්ක විතර්ක තියරි ගොඩක් තියෙනවා. අරගලයට සම්බන්ධ සමහර කට්ටියගේ නම් දාලා WhatsApp groups වල ගියා. ඉතින් මම දන්න තරමට ඒ කට්ටිය එහෙම මේ මුදල් මෙයාට දීලා නැහැ. ඉතින් මං හිතන්නේ නානාවිද පුද්ගලයන්ට නානාවිද න්‍යායපත්‍ර තියෙනවා. ඒ නිසාම තමයි මම අද මෙතෙන්ට ආවේ. මේ ගැන මේ රහස් පොලිසියෙන් මේ මට පුරවැසියෙක් හැටියට අයිතියක් තියෙනවා මොනවද ඇත්ත වෙලා මොකද්ද ඇත්තට වෙලා තියෙන්නේ කියලා දැනගන්න. ඉතින් ඒ විස්තර ටික මට හම්බුන හැටි මම මේක මාධ්‍යයට නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. මට ඒ තොරතුරු ලබා දෙන්නේ නැත්නම් මම මහාධිකරණයට ගිහලා රිට් ආඥාපනතක් හරහා CID එකට විරුද්ධව ක්‍රියා කරනවා.